ආයුබෝවන් Talk with YP මගේ YouTube channel එකේ අලුත්ම segment එකට ඔයගොල්ලෝ හැමෝම බොහොම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති මගේ කලින් වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට අරගෙන ආවේ මේ ඉදිරියේදී ආරම්භ වෙන්නට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තොරතුරු ගැන. ඉතින් ඒ පසුබිම ගැන තමයි අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ. මම මේ වීඩියෝ එක ඉවර වෙද්දී ඔයගොල්ලන්ට පොරොන්දු වුණා ඉදිරි කාලයේදී මේ LPL තරගාවලියේ ලඟ වෙනකොට තරගාවලියේ කණ්ඩායම් පිළිබඳ තොරතුරු සහ අනිකුත් ඊට අදාළ තොරතුරු ඔයගොල්ලන්ට අරගෙන එනවා කියලා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම සූදානම් වෙන්නේ LPL තරගාවලියේ කණ්ඩායම් සැකසීම සහ අනිකුත් තොරතුරු පිළිබඳව එක කොටසක් ඔයගොල්ලන්ට අරගෙන එන්න. ඉතින් LPL හරියයිද කියන මාතෘකාවෙන් අපි කතා කරන වීඩියෝ සීරීස් එකේ දෙවැනි වීඩියෝ එකට තමයි මම මේ තොරතුරු අරගෙන එන්නේ. LPL තරගාවලිය මේ වෙනකොට සංවිධානය වෙමින් පවතිනවා. කණ්ඩායම් බොහොමයක් තමන්ගේ විදේශ ක්‍රීඩකීන් ගොන්න දැන් මේ වෙනකොට සපුරාලා තියෙනවා. ඒ වගේම තවත් කණ්ඩායම් කිහිපයකට ක්‍රීඩකීන් එකතු කරගන්න තියෙනවා. ඉතින් ඒක නිසා මං හිතුවා කණ්ඩායම් ගැන විස්තරය වීඩියෝ දෙකකට ගෙන එන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා තමයි LPL හරියයිද කියන මාතෘකාවෙන් දෙවැනි කොටස ලෙස අද මේ වීඩියෝ එක අරගෙන එන්නේ. එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි යමු අද වීඩියෝ එකට. ක්‍රිකට් ලෝක කලම හොඳයි. ඉතින් ඉසලම අපි කණ්ඩායම් ගැන කතා කරන්න කලින් අපි මුලින්ම බලමු LPL තරගාවලියේ මේ වෙනකොට තත්ත්වය කොහොමද කියලා. ඉතින් මම කලින් වීඩියෝ එකේදී සඳහන් කළා මේ වීඩියෝ එක කරන කාලේ වෙනකොට LPL තරගාවලිය සංවිධානය වෙලා තිබුණේ ආරම්භ වෙන්න නොවැම්බර් මාසේ 27 වෙනිදාට. නමුත් ඊට දින කිහිපයකට පසු නැවතත් මේ තරගාවලියේ තරග කාලසටහන වෙනස් වෙනවා. දැන් LPL තරගාවලිය ආරම්භ වෙන්නේ නොවැම්බර් මාසේ 26 වෙනිදා. එය දෙසැම්බර් මාසේ 16 වෙනිදා දක්වා පැවැත්වෙනවා. තරග ගණනේ කිසිම වෙනසක් නැහැ. තරග 23ම පැවැත්වෙනවා. විශේෂයෙන්ම හම්බන්තොට ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගෙන මම කලින් කිව්වා වගේ කලින් වීඩියෝ එකේ මේ තරගාවලිය පැවැත්වෙන්නේ. ඉතින් තරගාවලියේ සමාරම්භක තරගය විදිහට නොවැම්බර් මාසේ 26 වෙනිදා කොළඹ සහ මහනුවර කණ්ඩායම් අතර කොළඹ කිංග්ස් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතර තමයි මේ තරගය පැවැත්වෙන්නේ, තරගාවලිය ආරම්භ වෙන්නේ. ඒ අනුව නොවැම්බර් මාසේ 26 සහ දෙසැම්බර් මාසේ 16 වෙනිදා වෙනකන් තරග 23ක් පැවැත්වෙනවා, අවසන් පූර්ව තරග දෙකක් සහ අවසන් තරගයත් එක්ක. ඉතින් මේ තරග පැවැත්වෙන්නේ එක් තරගයක් පැවැත්වෙනවා සවස 3:30ට, රාත්‍රී තරගය සවස 7:30ට ආකාරයෙන් තමයි මේ තරග පැවැත්වෙන්නට කටයුතු තුලා තියෙනින්. අතරතුර තරග පැවැත්වීම අතරතුර ක්‍රීඩකයින්ට විවේකය සහ පුහුණුව ලබා ගන්න අමතර නිවාඩු දිනක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ අනුව තමයි සකස් වෙන්නේ මේ LPL තරගාවලිය. විශේෂයෙන්ම මෙය පාදක වෙන්නේ ලංකාවේ ක්‍රීඩකයින්ට ඉදිරියට තියෙන දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගී වෙන්නටත් කාලය ලබා දීලා තමයි මේ ආකාරයෙන් තරගාවලිය සංවිධානය වෙන්නේ. ඉතින් මේ තමයි තරගාවලියේ අලුත්ම තරග කාලසටහන. ඊළඟට සඳහන් කරන්න ඕනේ මේ කණ්ඩායම් වල නම් වල සහ ලාංඡන වල කිසියම් වෙනස්කම් කීපයක් සිදු වෙලා තියෙනවා. මම කලින් වීඩියෝ එක කරන දවස වෙනකොට තිබුණු දේවල් වල. ඉතින් ඒ අනුව දඹුල්ල කණ්ඩායමේ ලාංඡනය සහ නම දෙකම වෙනස් වෙලා තියෙනවා. දඹුල්ල හෝක්ස් කණ්ඩායම් විදිහට තමයි මුලින්ම පැවතුනේ මේ කණ්ඩායමින් අනතුරුව. මම කලින් වීඩියෝ එක ඉවර කරලා ඉන් අනතුරුව දින කිහිපයකට පස්සේ දඹුල්ල ලයන්ස් බවට පත් වුණා මේ කණ්ඩායම හිමිකාරීත්වය වෙනස් වීමත් එක්ක. නමුත් නැවතත් දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය වෙනත් අයකු විසින් ලබා ගැනීමත් එක්ක ඊයේ දිනේදී, ඒ කියන්නේ නොවැම්බර් මාසේ 14 වෙනිදා වෙනකොට මේ කණ්ඩායමේ නම වෙනස් වෙනවා නැවතත් දඹුල්ල වයිකින්ග්ස් කියන නමින්. ඒ අනුව මේ තිරේ දෙස්වන ආකාරයට ඔවුන්ගේ ලාංඡනයත් කණ්ඩායමේ නිල ලාංඡනති ආකාරයෙන්ම වෙනස් වෙනවා. ඒ වගේම මහනුවර කණ්ඩායමේ නමට කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. මහනුවර කණ්ඩායමේ ලාංඡනය වෙනස්කමකට භාජනය වෙනවා මේ තිරේ දිස්වන ආකාරයට. මම හිතන්නේ ඒ වෙනස ඔබට දැක ගන්න පුළුවන් වේ. ඉතින් මේ තමයි මේ වෙනකොට කණ්ඩායම් වලට වෙනස්කම් සිද්ධ වෙලා තියෙන ආකාරය සහ ඊයේ දිනේදී නැවතත් නොවැම්බර් මාසේ 14 වෙනිදා වෙනකොට අපිට දැනගන්න ලැබෙනවා දඹුල්ල කණ්ඩායමේ මේ නම වෙනස් වීමත් එක්ක ඔවුන්ගේ හිතපු පුහුණුකරු වෙනස් වීමකට ලක් වෙනවා. කලින් එංගලන්තයේ පුහුණුකරු ජොන් ලුවිස් තමයි දඹුල්ල කණ්ඩායමේ පුහුණුකරු විදිහට
ඔවුන් ලබාගෙන තිබුණේ ශ්‍රී ලංකාවේ හිටපු පුහුණුකරුවෙක් ජාතික කණ්ඩායමේ. නමුත් ඊයේ වෙනකොට අපිට දැනගන්න ලැබෙනවා දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායමේ පුහුණුකරු විදිහට හිටපු එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ඕවයිස් ෂා පත් කර තියෙනවා කියන එක. ඉතින් මේ තමයි මේ වෙනකොට LPL තරගාවලියේ අපිට දකින්න තියෙන පැහැදිලි වෙනස්කම් කිහිපයක්. ඉන් අනතුරුව ප්ලේ ඩ්‍රාෆ්ට් එක පැවැත්වෙන ආකාරය මම ඔබට පැහැදිලි කරා. සෑම කණ්ඩායමකටම ක්‍රීඩකින් 20 දෙනෙක් ඇතුළත් ක්‍රීඩකින් 16 දෙනෙක් ප්‍රධාන කණ්ඩායමේ ප්‍රධාන සංචිතයේ ඉන්නවා. සාක්‍රීන් 4 දෙනෙක් ඔවුන් ආබාධයකට ලක්වුණොත් එකතු කරගන්න සප්ලිමෙන්ටරි ප්ලේයර්ස් වශයෙන් ක්‍රීඩකින් 4ක් එක්ක තමයි සෑම කණ්ඩායමකටම ක්‍රීඩකින් 20 දෙනා එකතු වෙන්නේ. ඒ අනුව ක්‍රීඩකින් 100ක් ක්‍රීඩා කරනවා මේ තරගාවලිය. එක කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයන් 6 දෙනෙක්. ඒ අනුව විදෙස් ක්‍රීඩකින් 30ක් LPL තරගාවලිය වෙනුවෙන් එකතු වෙනවා. සාදේශීය ක්‍රීඩකින් 70ක් එකතු වෙනවා. ඉතින් තරගයේ ක්‍රීඩා කරන ක්‍රීඩකින් 11 දෙනා ගැන අපි කතා කරොත් මේ 11 දෙනා අතරට විදෙස් ක්‍රීඩකින් 4 දෙනෙක් තමයි ඇතුළත් වෙන්නට නියමිත වෙලා තියෙන්නේ. ඒ වගේම මේ ප්ලේ ඩ්‍රාෆ්ට් එක පැවැත්වෙන දිනේදී මේ LPL තරගාවලියේ ප්‍රධාන තරගාවලියේ අධ්‍යක්ෂක රවින් වික්‍රමරත්න මහතා ක්‍රියා සිටියා. මේ ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායමේ හිමිකරුවා නැසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියා මේ 11 දෙනා ඇතුළත මේ ඉමර්ජින් ලෝකල් එහෙම නැත්නම් මේ නැගී එන ක්‍රීඩකීන් වයස අවුරුදු 26ට අඩු ක්‍රීඩකීන් අනිවාර්යෙන්ම ඇතුළත් විය යුතු නැහැ කියලා. ඉතින් අපි දන්නවා IPL තරගාවලිය, CPL තරගාවලිය, PSL තරගාවලිය මේ තරගාවලිය වල අනිවාර්යෙන්ම මේ වයස අවුරුදු 20ට අඩු 22ට අඩු මේ වගේ මේ නැගී එන ක්‍රීඩකෙක් අනිවාර්යෙන් එක ක්‍රීඩකෙක් ඇතුළත් වෙන්නට ඕනේ තරගය ක්‍රීඩා කරන 11 දෙනා ඇතුළත. නමුත් ලංකාවේ මේ ප්‍රධාන තරගාවලියේ මේ LPL තරගාවලියේ මේ ක්‍රීඩකින් 11 දෙනා ඇතුළට අනිවාර්යෙන්ම ඇතුළත් විය යුතු නැහැ කියන එක තමයි රවින් වික්‍රමරත්න මහත්මයා ප්‍රකාශ කරේ. නමුත් සංචිතයේ 16 දෙනා ඇතුළත අනිවාර්යෙන් ක්‍රීඩකින් 2 දෙනෙක් සිටිය යුතුයි. 11 දෙනාට තෝරන එක කණ්ඩායමේ පුහුණුකරුවාගේ නායකයාගේ ඔහුගේ අභිමතය අනුව සිද්ධ වෙන්නට නියමිතයි. ඉතින් මේ විදිහට තමයි කණ්ඩායමේ ක්‍රීඩා කරන 11 දෙනා සකස් වෙලා තියෙන්නේ. ඉන් අනතුරුව දැන් මේ LPL තරගාවලියට විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් ලෙස එක්වෙන්නට නියමිත වෙලා ඉන්නේ ශ්‍රී ලාංකික විනිසුරුවරුන් සහ තරග තීරකවරුන්. මම හිතන්නේ විදෙස් විනිසුරුවරුන් තීරකවරුන් ලබා ගැනීමේ කිසියම් ගැටලුවක් තියෙනවා මේ නිරෝධායන කාල සීමාව සම්පූර්ණ කරලා වුන් ලංකාවට ගෙන්වා ගැනීම. ඉතින් ඒ නිසා විනිසුරු මඩුල්ල විදිහට බොහොම පළපුරුදු විනිසුරු මඩුල්ලක් ක්‍රියාත්මක වෙනවා කෙසේ වෙතත්. ඉතින් ජාත්‍යන්තර තරග විනිසුරුවරුන් ලෙස කටයුතු කරන විනිසුරුවරුන් 5 දෙනෙක් මේ තරගාවලියට සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම හොඳම විනිසුරු බවට පත්වුණු කුමාර් ධර්මසේන, ඒ වගේම රුචිර පල්ලියගුරුගේ, ඒ වගේම ලින්ඩන් හැනිබල්, රවීන්ද්‍ර විමලසිරි සහ ප්‍රගීත් රඹුක්පැල්ල කියන ICC ජාතන්තර ක්‍රිකට් කවුන්සිලේ නිර්දේශිත විනිසුරුවරුන් 5 දෙනා අනිවාර්යෙන්ම මේ තරගාවලියේ විනිසුරුවරුන් ලෙස ක්‍රියා කරනවා. ඒ වගේම ඔවුන්ට සහාය වෙන්න තවත් විනිසුරුවරුන් 6 දෙනෙක් මේ තරගාවලියට සම්බන්ධ කරගෙන තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. ඔවුන් අතර ඉන්නවා ලංකාවේ පළමු පෙළ තරගවල හොඳම විනිසුරුවරුන් ලෙස කටයුතු කරන, මේ වෙනකොට කටයුතු කරන හේමන්ත බොතේජු, අසංග ජයසූරිය, දීපල් ගුණවර්ධන, කීර්ති බණ්ඩාර, රෝහිත කොට්ටච්චි සහ රවීන්ද්‍ර කොට්ටච්චි කියන විනිසුරුවරුන්. ඉතින් මේ විනිසුරුවරුන් 11 දෙනා තමයි LPL තරගාවලියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන්නේ. ඒ වගේම LPL තරගාවලියේ තරග තීරකවරුන් ලෙස ක්‍රියා කරන්නේ ICC තරග තීරකවරුන් වන රංජන් මඩුගල්ලේ, විශේෂයෙන්ම තරග තීරකවරුන්ගේ ඒ කමිටුවේ ප්‍රධානියා රංජන් මඩුගල්ල, ඒ වගේම ග්‍රහම් ලැබ්රෝයි හිටපු තේරීම් කමිටු සභාපතිවරේ, සහෝගේ සොහිරු වෙන්ඩල් ලැබ්රෝයි සමගින් නවතම තරග තීරකවරයෙක් ලෙස මනෝජ් මෙන්ඩිස් සම්බන්ධ වෙනවා. ඉතින් මේ තරග තීරකවරුන් 10 දෙනා තමයි LPL තරගාවලියේ තරග තීරකවරුන් ලෙස කටයුතු කරන්නට නියමිත වෙලා තියෙන්නේ. මෙවර LPL තරගාවලියේ ජාත්‍යන්තර විස්තර විචාරයෙන් දායක වෙන විස්තර විචාරකීන්ගේ නම් ප්‍රකාශයට පත් වුණා. විස්තර විචාරකීන් 6 දෙනෙක් මුලින්ම මොවුන් නම් කරා. ඒ 6 දෙනා අතරට ලංකාවේ ප්‍රවීණ විස්තර විචාරකීන් දෙපළක් වන අපි කවුරුත් ආදරය කරන රසල් ආනල්ඩ්, ඒ වගේම රෝෂාන බේසිංහ ඇතුළත් වුණා. ඒ වගේම බටහිරින්ද කොදෙව් හිටපු ක්‍රීඩක ඩැරන් ගංගා, ඒ වගේම පාකිස්තානයේ බිහි කළ විශිෂ්ටතම පිතිකරුවෙක් වන අමීර් සොහෙල්,
සහ දකුණු අප්‍රිකාව බිහි කළ විශිෂ්ට ක්‍රීඩකෙක් වන පිතිකරුවෙක් වන හර්ෂල් ගිබ්ස් මේ තරගාවලියේ ජාත්‍යන්තර විස්තර විචාරකීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර තිබුණා. කෙසේ වෙතත් පහුගිය දිනක ට්විටර් පණිවිඩයක් ඔස්සේ හර්ෂල් ගිබ්ස් සඳහන් කරලා තිබුණා තමන් සම්බන්ධ වෙන්නේ නැහැ කියලා විස්තර විචාරකයෙක් විදිහට. මෙය කිසියම් ආන්දෝලනයකට තුඩු දුන්නා මේ ප්‍රේක්ෂකීන් ක්‍රිකට් ලෝලීන් අතර සහ මේ ක්‍රීඩා මාධ්‍යවේදීන් අතර උණුසුම් හුවමාරුවක් ඇති වුණා ට්විටර් හරහා. ඉදින් කෙසේ වෙතත් ඔහු සඳහන් කළේ, හර්ෂල් ගිබ්ස් සඳහන් කළේ, මෙය තමන්ට ඉතාමත් විස්මයජනක පුවතක් ලෙස, තමන් මෙයට සහභාගී වෙන්නේ නැති ලෙස. නමුත් ඊට පෙර ඔහු ට්විටර් පණිවිඩයක් ඔස්සේ මේ තරගාවලට එක් වෙනවා කියලා ඔහු සඳහන් කරලා තිබුණා. ඉතින් මේ හේතුව ගැන අපි හොයලා බලනකොට අපිට දැනගන්නට ලැබුණේ විශේෂයෙන්ම මේ ඔබ දන්නවා මේ මුරුෂියස් රාජ්‍ය දැන් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වෙලා ඔවුනුත් සංවිධානය කරනවා මේ T10 තරගාවලියක්, 2010 තරගාවලියක්. ඉතින් මේ තරගාවලට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් එකතු වෙනවා, මේ විශ්‍රාමගිය ක්‍රීඩකයන්. ඉතින් ඒ T10 තරගාවලිය ආරම්භ වෙන්නට නියමිතව තිබිලා එය කල් දැමුණා ඒ රටේ කොවිඩ් තත්ත්වය නිසා. ඔවුන් නැවතත් නොවැම්බර් මාසේ 30 වෙනිදා මේ T10 තරගාවලිය ආරම්භ කරන්න නියමිත වෙලා තියෙනවා. ඉතින් එහි එක් කණ්ඩායමක සමාජිකයෙක් විදිහට හර්ෂල් ගිබ්ස් ක්‍රීඩා කරන්නට නියමිතයි. ඉතින් ඔහුට නිරෝධායන කටයුතු සඳහා මුරුෂියට යාමට සිදුවන නිසා තමයි අපිට ලැබෙන ආරංචි විදියට බොහෝ විට ඔහු මෙයට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා LPL තරගාවලියට ඔහු සඳහන් කරලා තියෙන. ඉතින් ඒ අනුව දැන් මේ වෙනකොට ජාත්‍යන්තර මට්ටමේ විස්තර විචාරකයන් 5 දෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා මේ LPL තරගාවලියේ ජාත්‍යන්තරව. එහි උණුසුම ඔබ වෙත අරගෙන ඉන්න රසල් ආනල්ඩ්, රොෂාන අබේසිංහ, ඩැරන් ගංගා, අමීර් සොහේ සහ ඒ වගේම ඔස්ට්‍රේලියාවේ ප්‍රවීණ විස්තර විචාරක හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයික් හේස්මන්. ඉතින් මේ විස්තර විචාරකයන් 5 දෙනා තමයි සහභාගී වෙන්නේ විස්තර විචාරකයන් විදිහට LPL තරගාවලිය. කලින් වීඩියෝ එකේදී ඔයගලන්ට මතක ඇති මේ LPL තරගාවලියේ ජාත්‍යන්තර විකාශන අයිතිය මොන ආයතනයටද හිමි වෙන්නේ කියන එක අපි කතා කරා. විශේෂයෙන්ම මෙහි ප්‍රධාන විකාශය දරන්නේ ඉන්දියාවේ සෝනි සමාගම. සෝනි ආයතනයේ සෝනි 10-1, සෝනි 10-2, 10-3 සහ සෝනි 6 යන නාලිකා හරහා මේ තරගාවලිය විකාශය කරන්නට නියමිතයි. මේ ඉන්දියාවේ සහ ඉන්දියානු කලාපේ, එවැගේම පාකිස්තානයේ මේ වෙනකොට හිමිකාරීත්වය ලබාගෙන තියෙනවා මේ තරගාවලිය විකාශය කරන්න. ජියෝ සුපර් සහ PTV ස්පෝර්ට්ස් කියන නාලිකා ද්විත්වය. ඉතින් එවැගේම ගොඩක් දෙනෙකුට කුතුහලයක් තිබුණා ශ්‍රී ලංකාවේ මේ දේශීය UHF VHF තරංග ඔස්සේ මේ තරගාවලිය විකාශය වෙන නාලිකාව කුමක් වේවිද කියලා. විශේෂයෙන්ම චැනල් I නාලිකාව පූර්ණකාලීනව අධ්‍යාපනික නාලිකාවක් බවට පත් කිරීමෙන් අනතුරුව එහි ක්‍රිකට් තරඟ, ක්‍රීඩා තරඟ විකාශය කිරීම නැවතුණා. ඒ වගේම බොහෝ දෙනා අපේක්ෂා කළා, වගේම මම කලින් වීඩියෝ එකේ සඳහන් කළා, CSN නාලිකාව නැවතත් එළිදැක්වීමට නියමිතයි. බොහෝ විට CSN නාලිකාවේ මේ තරගාවලිය විකාශය කරන්න ඉඩ තියෙනවා කියලා. කෙසේ වෙතත් අවසානයේ ශ්‍රී ලංකාවේ දේශීය නාලිකාවක් විදිහට මේ තරගාවලිය විකාශය කරන්නට විකාශන අයිතිය ලබාගන්නේ ස්වාධීන රූපවාහිනී සේවය. ඉතින් ස්වාධීන රූපවාහිනී සේවයේ දමිළ නාලිකාව වන වසන්තම් TV නාලිකාව ඔස්සේ සම්පූර්ණ ලෙස මේ තරගාවලිය විකාශය කරන්නට මොවුන් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ගුවන්විදුලියේ ලක්හඬ FM ඔස්සේ ගුවන්විදුලියෙන් ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඒ වගේම වසන්තම් FM, වසන්තම් TV නාලිකාවේ දමිළ ගුවන්විදුලි නාලිකාව වන වසන්තම් FM නාලිකාව හරහා ගුවන්විදුලියෙන් ඔබට ශ්‍රවණය කරන්නට හැකියාව ලැබෙනවා. ඒ වගේම ස්වාධීන රූපවාහිනී සේවයේ මේ තරගාවලිය අතරින් පතර ඔවුන් තොරතුරු ගෙනෙන්නට විකාශය කරන සූදානම් සහ ඒ නාලිකාවේ ඒ තරගය පැවැත්වෙන වෙලාවට තිරේ ලකුණු පූරුවක් ඔවුන් පළ කරන්නට නියමිතයි කියන බව තමයි සඳහන් කළේ. කෙසේ වෙතත් මේ පිළිබඳව ක්‍රීඩා ලෝලින්ගේ දැඩි අප්‍රසාදය පළ වුණා වසන්තම් TV නාලිකාව තවමත් මුළු ශ්‍රී ලංකාවටම UHF VHF සංඛ්‍යාත ඔස්සේ සෑම තැනටම බොහොම පැහැදිලිව
දර්ශනය වෙන්නේ නැති නිසා ඉතින් මෙය දේශීය තරගාවලියක් ක්‍රීඩකයින්ට ක්‍රීඩා පිටියට යන්නත් බැහැ තරග නරඹන්න. ඉතින් ඒක නිසා නිවසේ සිට නරඹන කොට සෑම තැනටම හොඳ විද්‍යුත් සංකේතයක් තියෙන නාලිකාවක මෙය විකාශය කළ යුතුයි යන්න තමයි හැමෝගේම මතය වුණේ. ඉතින් කෙසේ වෙතත් මේ පිළිබඳව ක්‍රීඩා ලෝලීන් අදාළ බලධාරීන්ට මේ කියා සිටියේ විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනී සේවයේ මේ තරගාවලිය විකාශය කරන්න වසන්තම් ටීවී නාලිකාව නැතුව කියලා. ඉතින් කෙසේ වෙතත් ඔවුන් ඒ ප්‍රේක්ෂකින්ගේ ඒ දැඩි ඉල්ලීම් සමාජ මාධ්‍ය හරහා යොමුණු ඉල්ලීම් මහිතන්නේ සලකලා බලලා ඊයේ වෙනකොට ඔවුන් සඳහනක් කරලා තියෙනවා ස්වාධීන රූපවාහිනී සේවය ඔවුන්ට ලබා දෙන්න බැහැ මේ වෙනුවෙන්. ඒ වෙනුවට වසන්තම් ටීවී නාලිකාව ඔස්සේ සම්පූර්ණ ලෙස තරගාවලිය ඔවුන් විකාශය කරනවා සහ සංඛ්‍යාත රාශි ගණනාවක් ඔස්සේ ලංකාවේ සෑම ප්‍රදේශයකටම වසන්තම් ටීවී නාලිකාව දර්ශනය වෙන ආකාරයෙන් ඔවුන් සංඛ්‍යාත පරාසය පුළුල් කරන්නට සූදානම් කියලා. ඉතින් හැමෝම අපේක්ෂාවෙන් ඉන්නවා එය සිද්ධ වෙයි කියලා. අපි බලමු තරගාවලිය ආරම්භ වුණාම වසන්තම් ටීවී නාලිකාව ඔස්සේ ප්‍රේක්ෂකයන්ට කොයි ආකාරයෙන්ද මේ තරගාවලිය බලා ගන්නට අවස්ථාවක් හිමි වෙන්නේ කියලා. ඒ වගේම මේ බ්‍රිතාන්‍යයේ සහ මේ යුරෝපයේ මේ LPL තරගාවලිය විකාශන අයිතිය ලබාගෙන තියෙන්නේ ස්කයි ස්පෝර්ට්ස් ආයතනය. ඉතින් ස්කයි ස්පෝර්ට්ස් ආයතනය ඔස්සේ විශේෂයෙන්ම යුරෝපයට මේ තරගාවලිය නරඹන්නට පුළුවන් සහ විලෝ ටීවී නාලිකාවෙන් ඇමරිකා එක්සත් ජනපදයට සහ කැනඩාවට මේ තරගාවලිය නරඹන්නට පුළුවන්. ඔස්ට්‍රේලියාවට ෆොක්ස් ස්පෝර්ට්ස් නාලිකාව හරහා, එවැගේම සුපර් ස්පෝර්ට් නාලිකාව හරහා දකුණු අප්‍රිකාවට, එවගේම බංග්ලාදේශයට චැනල් 9 නැත්නම් ගාසි ටීවී හරහා ඔවුන්ට නරඹන්නට පුළුවන්. නවසීලන්තයට ස්කයි ස්පෝර්ට්ස් නිව්සීලන්ඩ් නාලිකාව ඔස්සේ ඔවුන්ට බලා ගන්න පුළුවන් සහ බටේරින්ද කොදෙව් දූපත්වලට ෆ්ලෝ ස්පෝර්ට්ස් කියන නාලිකාව ඔස්සේ මේ තරගාවලිය විකාශය කරන්නට සූදානමින් ඉන්න. ඒ වගේම මේ LPL තරගාවලිය අන්තර්ජාලය ඔස්සේ තරගාවලියේ පොන්දෙන් පන්දුව විස්තර විචාරයන්, ඒ වගේම ලකුණු තත්ත්ව, ලකුණු පූරු මේ සියල්ලම ඔබට ක්‍රික්කින් GIF කියන වෙබ් අඩවියෙන් තොරතුරු ලබා ගන්නට පුළුවන්. මේ පාකිස්තානයේ ඔවුන් සතුව අයිති මේ ක්‍රික්කින් GIF වෙබ් අඩවියෙන් නිල වශයෙන් ඔවුන් ඩිජිටල් මීඩියා පාර්ට්නර් විදිහට තමයි ඔවුන් ක්‍රියා කරන්නේ. ඉතින් මේ crickingif.com කියන වෙබ් අඩවෙන් ඔබට පොන්දෙන් පොන්දු තොරතුරු බලා ගන්නට හැකියාවක් ලැබෙනවා ඉදිරියේදී. ඒ වගේම මේ වෙනකොට තවමත් IPG ආයතනය විසින් LPL තරගාවලියේ ප්‍රධාන ටයිටල් හෝල්ඩර් නැත්නම් මේ LPL තරගාවලියේ කුසලාණයට ප්‍රධාන වශයෙන්ම අනුග්‍රහය දක්වන අනුග්‍රහකෙක් තවමත් සොයාගෙන නැහැ. ඉතින් එය ඉදිරියේදී ඔවුන් සොයා ගනී කියලා අපේ බලාපොරොත්තු වෙනවා සහ එවැගේම නිල නොවන විදිහට අපිට ආරංචි මාර්ග ලැබෙනවා මේ තරගාවලියේ කණ්ඩායම් පහට ප්‍රධාන අනුග්‍රහය දක්වන සමාගම්. ඉතින් මේ සමාගම් වලින් මම හිතන්නේ විශේෂයෙන්ම හතරක් දේශීය වශයෙන් බොහොම ප්‍රසිද්ධ සමාගම් සහ එක් සමාගමක් විදේශීය සමාගමක්. ඉතින් අපිට නොනිල වශයෙන් ලැබෙන තොරතුරු අනුව කලම්බ කිංස් කණ්ඩායමට ප්‍රධාන අනුග්‍රහය දක්වන්නේ පෙප්සි ආයතනය. ඇමරිකාවේ මුලින්ම ආරම්භ වෙලා දැන් සමස්ත ලෝකයේම ආයතන තියෙනවා පෙප්සි ආයතනේ. ඒ වගේම කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ අනුග්‍රහය දක්වන්නේ සොෆ්ලොජික් ආයතනය. විශේෂයෙන්ම අශෝක් පතිරගේ මහතා සතුව තියෙන මේ සොෆ්ලොජික් ආයතනය තමයි ඔවුන්ට අනුග්‍රහය දක්වනවා කියලා අපිට තොරතුරු ලැබෙන්නේ. ඒ වගේම දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායමට සම්පත් බැංකුව තමයි අනුග්‍රහය දක්වන්නේ දමික පෙරේරා මහතා සතුව තියෙන ආයතනයක් සහ ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායමට දිලිත් ජයවීර මහතාගේ දෙරණ ආයතනය තමයි අනුග්‍රහය දක්වන්නේ සහ චෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට අරලිය ග්‍රූප් මේ ඩඩ්ලි සිරිසේන මහතාට අයත් අරලිය සහල් සමූහය ඔවුන්ට අනුග්‍රහය දක්වනවා කියලා තමයි අපිට තොරතුරු ලැබෙන්නේ. නමුත් මෙය වෙනස් වීමට භාජනය වෙන්නට පුළුවන්. නොනිල වශයෙන් ලැබෙන තොරතුරු තමයි මේ ඔබට මම ගෙනාවේ අනුග්‍රහකින් සම්බන්ධයෙන්. එහෙනම් අපි දැන් බලමු මේ කණ්ඩායම් වල සංයුතිය අවසාන වශයෙන් කොහොමද සටහන් වෙන්නේ කියලා සහ මේ කණ්ඩායම් වල කණ්ඩායම් හිමිකරුවන් පුහුණුකරුවන් කවුද කියන එක සහ අපි මේ කණ්ඩායම් වල පොඩි විවරණයක් අරගෙන යමු ක්‍රීඩා කරන ක්‍රීඩකයින් කවුද කියලා. ඉතින් අද මේ
මේ වීඩියෝ එකේ මම කණ්ඩායම් දෙකක් ගැන කතා කරන්න සූදානම්. මොකද දැනට නිල වශයෙන් කණ්ඩායම් පහෙන් කණ්ඩායම් දෙකක් පමණයි නිල වශයෙන් ඔවුන්ගේ ක්‍රීඩකයන් සංචිතය ස්ථීර කොට තිබෙන්නේ. ඉතින් ඒ නිසා මම මේ වීඩියෝ එකේ ඒ කණ්ඩායම් දෙක ගැන ඔබට තොරතුරු අරගෙන එනවා. තවත් එක වීඩියෝ එකක් මම ඉස්සරහට අරගෙන එනවා ඉතිරි කණ්ඩායමුත් සම්පූර්ණ වුණාට පස්සේ. ඒ කණ්ඩායම් තුන ගැන විවරණයක් එක LPL තරගාවලියේ ඉදිරි සියලු තොරතුරු ඒ වීඩියෝ එකෙන් ඔයගලන්ට අරගෙන එන්න සූදානම්. එහෙනම් මම මුලින්ම කතා කරන්නේ ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායම ගැන. ඉතින් ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායම මම හිතන්නේ ඔවුන්ගේ ක්‍රීඩකයන් 20 දෙනා ස්ථීර කරගත්තා ඔවුන් මුලින්ම මේ ප්ලේ ඩ්‍රාෆ්ට් එක තියෙන දිනේ වෙනකොට. ඉතින් ඒ අනුව ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායමේ ප්ලේ ඩ්‍රාෆ්ට් එක සිද්ධ වෙන දවසේ ඔවුන්ගේ ක්‍රීඩකයන් 20 දෙනා අතරින් විදෙස් ක්‍රීඩකයන් 6 දෙනා විදිහට ඔවුන් තෝරගත්තේ ෂහිඩ් අෆ්‍රිඩි සහ දකුණු අප්‍රිකාවේ කොලින් ඉන්ග්‍රම් මේ මාකි ඕවර්සීස් කියන කාණ්ඩයට ඔවුන් ලබා ගත්තා. ඒ වගේම ඇෆ්ගනිස්තානයේ ආරම්භක පිතිකරු හස්රතුල්ලා සසායි සහ පකිස්තානයේ සුපිරි පන්දු යවන මොහොමඩ් අමීර් ඔවුන් ගෝල්ඩ් ඕවර්සීස් කියන කාණ්ඩයට ඔවුන් ලබා ගත්තා. ඒ වගේම ක්ලාසික් ඕවර්සීස් කියන කාණ්ඩයට ඔවුන් පකිස්තානයේ සෆ්‍රාස් අහමඩ් සහ පකිස්තානයේ අසම් ඛාන් කියන ක්‍රීඩකයන් දෙදෙනා ලබා ගත්තා. ඉතින් මේ අනුව තමයි ඔවුන්ගේ විදෙස් ක්‍රීඩකයන් 6 දෙනා ඔවුන් ප්ලේ ඩ්‍රාෆ්ට් එක වෙනකොට ඔවුන් සකස් කරගත්තේ. ඔවුන්ගේ දේශීය සන්නාමය විදිහට ලසිත් මාලිංග ඔවුන් ලබා ගන්නවා. ඒ වගේම ගෝල්ඩ් ලෝකල් කියන කාණ්ඩයට ඔවුන් ලබා ගන්නවා ක්‍රීඩකයන් 4 දෙනෙක්. ධනුෂ්ක ගුණතිලක, අකිල ධනංජය, මිලින්ද සිරිවර්ධන සහ භානුක රාජපක්ෂ. ඒ වගේම ක්ලාසික් ලෝකල් කියන කාණ්ඩයට ඔවුන් ලබා ගන්නවා ලක්ෂාන් සඳකැන්, ෂෙහන් ජයසූරිය සහ අසිත ප්‍රනාන්දු. ඒ වගේම ඉමර්ජින් ලෝකල් වයස අවුරුදු 26ට අඩු නැගී එන කාණ්ඩයට එන ක්‍රීඩකයන් දෙදෙනා විදිහට ඔවුන් තෝරගන්නේ ලසිත් මාලිංගගේ ඉරියව්වෙන්ම පන්දු යවන ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ තරග වැදුණු නුවන් තුෂාර සහ නැගී එන දඟපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ශිරාස්. ඉතින් මේ ආකාරයෙන් තමයි මේ ක්‍රීඩකින් 16 දෙනාගෙන් තමයි ප්ලේ ඩ්‍රාෆ්ට් එක වෙනකොට ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායමේ ක්‍රීඩකින් ප්‍රධාන 16 නිර්මාණය වෙන්නේ. සහ ඔවුන්ගේ සප්ලිමෙන්ටරි ක්‍රීඩකයන් විදිහට ඔවුන් ලබා ගන්නවා ධනංජය ලක්ෂාන්, චානක රුවන්සිරි, සහන් ආරච්චිගේ සහ දුවිඳු තිලකරත්න. ඉතින් මේ ආකාරයට තමයි ප්ලේ ඩ්‍රාෆ්ට් එක සිද්ධ වෙනකොට ගාල කණ්ඩායමේ ක්‍රීඩකින් 20 දෙනා සම්පූර්ණ කරගන්න. ඉන් අනතුරුව මේ කලින් වීඩියෝ එක කරන දවස වෙනකොට තොරතුරු ලැබෙන්නට පටන් ගත්තා මේ පාකිස්තානය කණ්ඩායමේ නවසීලන්ත සංචාරයක් 2020 සහ ටෙස් සංචාරයක් තියෙන නිසා පාකිස්තානයෙන් ලබාගත් ක්‍රීඩකින් ඇතැම් විට සහභාගී වෙන්නේ නැති වෙයි බොහෝ විට කියලා. ඉතින් එහි එක් සැකයක් විදිහට සෆ්‍රාස් අහමඩ් තරඟවදින්නේ නැති වෙයි කියන සැකය තිබුණා. ඉතින් කෙසේ වෙතත් අපිට ඒ මං කලින් වීඩියෝ එක කරන දවස් වෙනකොට අවස්ථාව ලැබුණා ගාල්ල කණ්ඩායමට මේ බටහිර ඉන්දිය කොදෙව් දූපත්වල ප්‍රහාරාත්මක කඩු රකින පිතිකරු චැඩ්වික් වෝල්ටන්ව තමන්ගේ කණ්ඩායමට ලබා ගන්න. නමුත් ඔවුන් සඳහන් කළේ නැහැ කවුරුන් වෙනුවටද වෝල්ටන් ලබා ගත්තේ කියලා. බොහෝ විට අපි අනුමාන කළේ මේ ඔහු කඩුරු රකින්නෙක් නිසා සෆ්‍රාස් අහමඩ් වෙනුවට චැඩ්වික් වෝල්ටන් මොවුන් ලබා ගන්නට ඇති කියලා. ඉතින් ඒ අනුව තමයි ගාල්ල කණ්ඩායමේ කණ්ඩායම් සංයුතිය නැවතත් ප්‍රතිනිර්මාණය වුණේ මේ කලින් වීඩියෝ එක කරන දවස වෙනකොට. ඉතින් අද වෙනකොට ගාල්ල කණ්ඩායමේ ඒ සංචිතේ වෙනස්කම් කිහිපයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ අනුව දැන් ඔවුන්ගේ කණ්ඩායමේ ක්‍රීඩකයන් 20 දෙනා නැවතත් සම්පූර්ණ වෙලා තියෙනවා. විශේෂයෙන්ම පාකිස්තානු සංචිතයේ පහුගියදා ඔවුන් ප්‍රකාශ කළා ක්‍රීඩකයන් 35 දෙනෙකුගෙන් යුතු සංචිතය මේ ජාත්‍යන්තර තරගාවලියට සම්බන්ධ වෙන නවසීලන්තය අධ්‍යක්ෂක. ඉතින් ඒ තරගාවලියේදී විශේෂයෙන්ම සෆ්‍රාස් අහමඩ්, මොහොමඩ් හෆීස්, ඒ වගේම වහාබ් රියාස් යන ක්‍රීඩකයන් 30 තමයි ඔවුන් LPL තරගාවලියට අහිමි වෙන ක්‍රීඩකයන් විදිහට මේ ජාතික කණ්ඩායමේ ඔවුන් නම් කරලා තිබුණේ. ඉතින් මොහොමඩ් අමීර් ඔවුන් නම් කර තිබුණේ නැහැ ජාත්‍යන්තර තරගාවලියට. එම නිසා මොහොමඩ් අමීර් අනිවාර්යෙන්ම දැන් ගාල්ල කණ්ඩායමත් එක්ක ඉන්නවා. ඒ අනුව විදෙස් ක්‍රීඩකයන් විදිහට ෂහිඩ් අෆ්‍රිඩි, ඒ වගේම චැඩ්වික් වෝල්ටන්, හස්රතුල්ලා සසායි, මොහොමඩ් අමීර් සහ විශේෂයෙන්ම අසාන් අලි කියන නවක තරුණ පිතිකරුවා විශේෂයෙන්ම ක්වටා ග්ලැඩියටර්ස් කණ්ඩායමේ දක්ෂ පිතිකරුවෙක්. ඔහු
පැමිණ තිබෙනවා සෆ්රාස් අහමඩ්ගේ ආදේශකය වෙනුවට සහ අසම් කාන් සිටිනවා ඔවුන්ගේ කණ්ඩායමේ. විශේෂයෙන්ම සෆ්රාස් අහමඩ්ගේ ආදේශකය අසන් නැලීවීම නිසා චැඩ්වික් වෝල්ටන් පැමිණෙන්නේ කොලින් ඉන්ග්‍රම්ගේ මාකී ඕවර්සීස් කියන කාණ්ඩේ ආදේශකය විදිහට. මොකද කොලින් ඉන්ග්‍රම් සහභාගි වෙනවා කියලා මුලින් ප්‍රකාශ කරලා තිබුණත් ඔහුට ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් තරගාවලියේ හොබට් හරිකේන්ස් කණ්ඩායමට ඔහු ගිවිසුම් ගත වෙලා ඉතින් ඔහු BBL තරගාවලියට සහභාගී වෙනවා කියන තොරතුරු දැනගන්නට ලැබුණා. ඉතින් එම නිසා ඔහු BBL තරගාවලියට සහභාගී වෙනවා LPL තරගාවලියට සහභාගී වෙන්නේ නැහැ කියන පණිවිඩය තමයි ඔවුන් ලබා දුන්නේ. කලින් මම සඳහන් කළ විදිහටම සුපුරුදු පරිදි ගාල්ල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය දරන්නේ පකිස්තානයේ හිටපු කඩුලු රකින ක්‍රීඩක මොයින් කාන්. එවගේම ඔහු මහිතන්නේ බොහෝ දුරට පිතිකරණ පුහුණුකරු බවට පත්වෙයි ප්‍රධාන පුහුණුකරු ධූරයත් සමගම. සහ ඔහුගේ පන්දු යැමේ පුහුණුකරු විදිහට ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පාදක පන්දු යවන ක්‍රීඩක සහ සුපිරි පන්දු රකින්නෙක් වුණු උපුල් චන්දන ඔවුන් සම්බන්ධ කරගෙන තියෙනවා. එම නිසා ඔහු පන්දු යවන සහ පන්දු රකින පුහුණුකරු ද්විත්වයම ඔහු ක්‍රියා කරයි කියන බලාපොරොත්තු අපිට තියෙනවා. එවගේම මේ ගාල්ල කණ්ඩායමේ මෙන්ට විදිහට පකිස්තානයේ හිටපු සුපිරි මමත් ඒක පන්දු යවන වසීම් අක්‍රම් ක්‍රියා කරනවා සහ මේ ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායමේ සභාපති ධූරය දරන්නේ හිටපු සුපිරි පිතිකරු සහිර අබ්බාස්. එවගේම කලින් සඳහන් කළ පරිදිම හිමිකාරිත්වය වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ගාල්ල කණ්ඩායමේ හිමිකාරිත්වය දරන්නේ පාකිස්තානයේ සුවඳ විලවුන් නිෂ්පාදනය කරන ඔමාර් ඇසෝසියේට්ස් කියන පෞද්ගලික ආයතනයේ හිමිකරු වන නදීම් ඔමාර් මහතා විසින්. ඉතින් මෙයාකරෙන් තමයි ගාල්ල කණ්ඩායමේ කණ්ඩායම් සංයුතිය සැකසෙන්නේ ක්‍රීඩකයන් 29 විදිහට. එවගේම මං සූදානම් මම අපේක්ෂා කරන ක්‍රීඩකයන් 12 දෙනෙක් ප්‍රධාන 11 අතිරේක ක්‍රීඩකයෙක් ඔබට ගෙන එන්නට මගේ මතයට අනුව බොහෝ විට ක්‍රීඩා කරයි කියන බලාපොරොත්තු අපිට තියාගන්න පුළුවන් ක්‍රීඩකයන් 12 දෙනා කවුද, 11 දෙනා සහ අතිරේක ක්‍රීඩකයා කවුද කියන එක. ඉතින් විශේෂයෙන්ම මගේ සංචිතයට අනුව ආරම්භක පිතිකරුවෙක් විදිහට හස්රතුල්ලා සසායි ධනුෂ්ක ගුණතිලක සමගින් එකතු වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. ඉන් අනතුරු අංක 3 ස්ථානයේ භානුක රාජපක්ෂටත් අංක 4 ස්ථානයේ ශහන් ජයසූරියටත් ඔවුන් ලබා දෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. එවගේම කළු රකින්න විදිහට අනිවාර්යෙන්ම චැඩ්වික් වෝල්ටන් අංක 5 ස්ථානයේ ක්‍රීඩා කරයි. ඔහු PSL තරගාවලියේ ක්‍රීඩා කරන්නේ අංක 5-6 ස්ථාන. එවගේම මිලින්ද සිරිවර්ධන අංක 6 ස්ථානයේ ක්‍රීඩා කරයි. වමතින් දඟපන්දු යවන්නෙක් විදිහටත් ඔහු ක්‍රියා කරන නිසා අංක 7 ෂහීඩ් අෆ්රිඩි අනිවාර්යෙන්ම ක්‍රීඩා කරයි පාදක පන්දු යවන්න. සහ අකිල ධනංජය ඔවුන් අනිවාර්යෙන්ම ක්‍රීඩා කරන අංක 8 ස්ථානයේ. මොහමඩ් අමීර් අනිවාර්යෙන්ම ලසිත් මාලිංග සමගින් නව පන්දුවෙන් පන්දු යවයි කියන අපේක්ෂාව තියෙනවා. ඉතින් වේග පන්දු යවන විදිහට වමත් වේග පන්දු යවන විදිහට සහ 11 වන ක්‍රීඩකයා විදිහට බොහෝ විට නුවන් තුෂාරට අවස්ථාවක් ලැබෙයි කියන බලාපොරොත්තුව තමයි මගේ සංචිතයේ තියෙන්නේ. ලසිත් මාලිංග සමගින් ඔහුගේම ඉරියව්වෙන් පන්දු යවන ක්‍රීඩකයාට හොඳ අත්දැකීමක් වෙයි. එම නිසා ඒ වගේම ලක්ෂාන් සඳකැන් අතිරේක ක්‍රීඩකයා විදිහට ක්‍රීඩා කරයි කියන බලාපොරොත්තු තියෙනවා. මොකද මේ ගාල කණ්ඩායමේ ශහන් ජයසූරිය, මිලින්ද සිරිවර්ධන, ෂහීඩ් අෆ්රිඩි, අකිල ධනංජය මේ පන්දුවන සියලු දෙනාටම සහ ධනුෂ්ක ගුණතිලකටත් දඟ පන්දු යවීමේ හැකියාව තියෙනවා. ඉතින් එම නිසා ලක්ෂාන් සඳකැන්ට ප්‍රථම තරඟවල පළමු 11 එන්න ටිකක් අසීරු වෙයි කියන මතය තියෙනවා. කෙසේ වෙතත් ඔහු පැමිණියොත් ඔහු අනිවාර්යෙන්ම දඟ පන්දු යවන්නට උචිත තනතිලි වල නුවන් තුෂාරගේ ස්ථානයට බොහෝ විට ඔහු ක්‍රීඩා කරයි කියන අපේක්ෂාව තමයි අපිට බලා ලබා ගන්න තියෙන්නේ. ඒ වගේම මොහොමඩ් ශිරාසුත් වමතින් පිටදඟ පන්දු යවන්නෙක් නිසා මේ ලක්ෂාන් සඳකැන්, නුවන් තුෂාර සහ මොහොමඩ් ශිරාස් කියන ක්‍රීඩකයන් 30 අතර බොහෝ විට තරගයක් තියෙයි. 11 වන ක්‍රීඩකයා විදිහට තරගය ක්‍රීඩා කරන්න අනිත් ක්‍රීඩකයන් අනිවාර්යෙන්ම බොහෝ විට ක්‍රීඩා කරයි කියන අපේක්ෂාව තියෙනවා. සහ අසම් කාන් සහ අසන් අලි තරුණ ක්‍රීඩකයන් 2 නිසා ඔවුන්ට යම්කිසි කාලයක් බලා සිටින්නට වෙයි මේ තරගාවලිය ඉස්සරහට යද්දී මේ කණ්ඩායමේ ස්ථානයක් ලබා ගන්නට. විශේෂයෙන්ම ඔවුන් 2 ස්ථාන ලබා ගන්නවා නම් මේ හස්රතුල්ලා සසායි ක්‍රීඩා කරන ස්ථානය තමයි ඔවුන්ට බොහෝ විට ලබා ගන්නට අවස්ථාවක් තියෙන. ඉතින් මේ ආකාරයෙන් තමයි මේ ප්‍රොබබල් 11 මයි ප්‍රොබබල් 11 මගේ ක්‍රීඩකයන් 11 දෙනා සාතිරේක ක්‍රීඩකයා ගාල්ල කණ්ඩායමට මම අරගෙන එන්නේ.
හොඳයි එහෙනම් වීඩියෝ එකේ අන්තිම කොටසට අපි ඇවිල්ලා ඉන්නේ අද කතා කරන අන්තිම අනිත් කණ්ඩායම ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ගැන තමයි මම අද අවසානයට කතා කරන්න සූදානම් වෙන්නේ ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමත් ඔවුන්ගේ ක්‍රිටිකින් 20 දෙනා සම්පූර්ණ කරගෙන තියෙන්නේ මේ වෙනකොට විශේෂයෙන්ම ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ප්ලේයර් ඩ්‍රාෆ්ට් එකට සම්බන්ධ වෙනකොට ඔවුන් විදේශ ක්‍රීඩකයන් 4 දෙනෙක් ඔවුන් ලබා ගත්තා විශේෂයෙන්ම ඩේවිඩ් මාලන් ඔවුන්ගේ මාකි ක්‍රීඩකයා විදිහට ඔවුන් ලබා ගත්තා සහ විශේෂයෙන්ම ඔවුන් දෙවනි මාකි ඕවර්සීස් කියන කාණ්ඩයට ශ්‍රී ලංකාවේ වනිදු හසරංගව ඔවුන් ලබා ගත්තා. ඉතින් ඒ ලබා ගැනීම නිසා ඔවුන්ට මේ ක්ලාසික් ලෝකල් කියන කාණ්ඩයේ දේශීය ක්‍රීඩකයෙක් ලබා ගන්න තියෙන එක අවස්ථාවක් ලබා දුන්නා විදේශ ක්‍රීඩකෙක් ක්ලාසික් ඕවර්සීස් කියන කාණ්ඩයන විදේශ ක්‍රීඩකෙක් ලබා ගන්න. එයාලා ඔවුන් ගෝල්ඩ් ඕවර්සීස් කාණ්ඩයට ෂොයිබ් මලික් සහ උස්මාන් චින්වාරි දෙදෙනාම පකිස්තානයේ ක්‍රීඩකයන් සම්බන්ධ කරගත්තා සහ මේ ක්ලාසික් ඕවර්සීස් එක කාණ්ඩයකට අසිෆ් අලි සම්බන්ධ කරගත්තා. ඉතින් මේ විදිහට තමයි ඔවුන්ගේ විදේශ ක්‍රීඩකින් සකස් වුණේ මේ කණ්ඩායම ලබා ගන්නකොට විශේෂයෙන්ම නායකයා විදිහට අයිකන් ක්‍රීඩකයා තිසර පෙරේරා ඔවුන් ලබා ගත්තේ. ඒ වගේම ගෝල් ලෝකල් කාණ්ඩයේ ලබා ගත්ත ක්‍රීඩකින් 4 දෙනා විදිහට අවිෂ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, සුරංග ලක්මල් සහ බිනුර ප්‍රනාන්දු ඔවුන් ලබා ගත්තා. ඒ වගේම ක්ලාසික් ලෝකල් කාණ්ඩයට මිනෝත් භානුක සහ චතුරංග ද සිල්වා ඔවුන් ලබා ගත්තා. සහ නැගී එන කාණ්ඩයට චරිත් අසලංක හිටපු නායකයා 19 පහළ කණ්ඩායමේ චරිත් අසලංක සහ මහේෂ් තීක්ෂණ ඔවුන් ලබා ගත්තා. යනෝ මේ සප්ලිමෙන්ටරි ක්‍රීඩකයන් 4 දෙනා විදිහට ඔහු ලබා ගත්තා නුවනිදු ප්‍රනාන්දු සහ ඒ වගේම යාපනයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසුණු දමිල ක්‍රීඩකින් 3 දෙනෙක් වන කනගරත්නම් කබිල් රාජ්, තේවේන්ද්‍රම් දිනෝෂන් සහ විජයකාන්ත් යස් කාන්ත් කියන ක්‍රීඩකින් 3 දෙනා. ඉතින් මේ ආකාරයට තමයි ඔවුන් ක්‍රීඩකින් 20 දෙනා ලබා ගත්තේ. ඔවුන්ට ප්ලේ ඩ්‍රාෆ්ට් එක අවසන් වෙලා ක්‍රීඩකයන් විදේශ ක්‍රීඩකයන් 3 දෙනෙකුගේ හිදසක් තිබුණා. ඉතින් කලින් වීඩියෝ එක මම අරගෙන එන දවස වෙනකොට දැනගන්නට ලැබුණා මේ දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන 20x20 සහ එක් දින තරගාවලිය වෙනුවෙන් පිටත්ව යන නිසා එංගලන්තයේ ඩේවිඩ් මාලන් සම්බන්ධ වෙන්නේ නැහැ කියලා මේ ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන්. ඉතින් ඒ වෙනකොට ඔවුන්ට ක්‍රීඩකයන් 3 දෙනෙකුගේ අවශ්‍යතාවයක් තිබුණා. ඔවුන් සම්පූර්ණ කරගෙන හිටියේ නැහැ කලින් හිදස තිබුණු ක්‍රීඩකයන් 2 දෙනාවත්. ඉතින් නමුත් මේ වෙනකොට ඔවුන් තමන්ගේ විදේශ ක්‍රීඩකයන් 6 දෙනා කවුද කියන එක ඔවුන් මේ වෙනකොට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් අවසානයේදී ඔවුන්ගේ විදේශ ක්‍රීඩකයන් විදිහට ඩේවිඩ් මාලන්ගේ ස්ථානයට ඔවුන් එංගලන්තයේ හිටපු සුපිරි පිතිකරුවෙක් සහ වගේම මදවේග පන්දුයාමනෙක් වන රවි බොපාරා සම්බන්ධ කරගෙන තියෙනවා මාකි ඕවර්සීස් කැටගරියකට. ඒ වගේම ෂොයිබ් මලික්, උස්මාන් චින්වාරි අනිවාර්යෙන්ම මේ සිටිනවා මොකද පාකිස්තානයේ ජාතික කණ්ඩායමට ඔවුන් 2 දෙනාම නම් කරලා තිබුණේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම අසීෆ් අලි පාකිස්තානයේ ජාතික කණ්ඩායමට නම් කොට තිබුණේ නැහැ. නමුත් ඔහුගේ පෞද්ගලික හේතුවක් මත ඔහු මේ තරගාවලියට සහභාගී වෙන්නේ නැහැ කියන පණිවිඩය ලැබිලා තිබුණා. ඉතින් එම නිසා අසීෆ් අලි වෙනුවටත් ඔවුන්ට ක්‍රීඩකින් 3 දෙනෙක් ලබා ගන්නට නියමිත වෙලා තිබුණා. ඉතින් ඒ වෙනුවට එංගලන්තයේ ටොම් මුවස් කියන ක්‍රීඩකයා මම හිතන්නේ එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රීඩාවල ඉතාමත් හොඳ ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වන ටොම් මුවස්, ඒ වගේම දකුණු අප්‍රිකාවෙන් බිහිවුණු වේගපන්දු යවන්නන් 2 දෙනෙක් වන කයිල් ඇබට් සහ ඩුවන් ඔලිවිය කියන ක්‍රීඩකයන් 2 දෙනා මම හිතන්නේ ඔවුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අතහැරලා මේ වෙනකොට එංගලන්තයේ කොල්පැක් ගිවිසුමත් එක්ක සම්බන්ධ වෙලා ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 2 දෙනෙක්. ඉතින් මේ ක්‍රීඩකයන් 2 දෙනා සම්බන්ධ වුණා යාපනයේ කණ්ඩායමට. යනවා ඔවුන්ගේ කණ්ඩායමේ 20 දෙනා සම්පූර්ණ සුපුරුදු පරිදි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තිලින කණ්ඩම්බි, ඒ වගේම සහාය පුහුණුකරු විදිහට ඉන්දියාවේ හිටපු ක්‍රිකෙක් වන හේමංග බදානි ක්‍රියා කරනවා. ඒ වගේම දඟපන්දු යවන පුහුණුකරු විදිහට ශ්‍රී ලංකාවේ බිහිවුණු තුනිරැව ක්‍රිකෙක් වන සචිත් පතිරණ ඔවුන් සමග ගිවිසුම අත්සන් කරලා තියෙනවා. සහ කණ්ඩායමේ වේගපන්දු යවන පුහුණුකරුවා සහ කණ්ඩායමේ මේ ශාරීරික සුවතා පිළිබඳව පුහුණුකරු විදිහට ශ්‍රී ලංකාවේ හිටපු වේගපන්දු යවන්නෙක් වන මාරියෝ විල්ලවරායන් ඔවුන් ලබාගෙන තියෙනවා. විශේෂයෙන් මාරියෝ විල්ලවරායන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේත් ෆිට්නස් ට්‍රේනර් විදිහට IPL තරගාවලියේදී අවසන් වුණු IPL තරගාවලියේදී ඔහු ක්‍රියා කළා. ඉතින් මාරියෝ විල්ලවරායන් ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමත් එක්ක එකතු වෙන නියමිතයි. සුපුරුදු විදිහට මේ තර කණ්ඩායමේ හිමිකාරිත්වය දරන්නේ ශ්‍රී ලංකාවේ දමිල
ව්‍යාපාරිකයින් පිරිසක් විසින් සකස් කරගෙන තියෙන ආයතනයක්. එංගලන්තයේ තමයි මොවුන් මොවුන්ගේ ව්‍යාපාර කටයුතු කරන්නේ. විශේෂයෙන්ම මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධ ව්‍යාපාරයක් තමයි ඔවුන් සිද්ධ කරන්නේ. ඉතින් මේ කඩයමේ ප්‍රධානියා විදිහට බ්‍රින්ඩන් බගිරතන් කියන ශ්‍රී ලාංකිකයා තමයි මේ කණ්ඩායමේ ප්‍රධාන හිමිකාරිත්වය දරන්නේ. ඉතින් මේ ආකාරයෙන් තමයි ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ කඩයම් සංයුතය සහ පුහුණුකරුවන් සඳහන් වෙන්නේ. සහ මගේ මතයට අනුව ප්‍රොබබල් 11 ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ බොහෝ විට ආරම්භක පිතිකරුවන් විදිහට අවිෂ්ක ප්‍රනාන්දු සහ ධනංජිද සිල්වා ක්‍රීඩා කරයි කියන අදහස තියෙනවා. ධනංජිද සිල්වා අපි දැක්කා පහුගිය තරගාවලි වල ආරම්භක පිතිකරුවෙක් විදිහට බොහෝ සෙයින් සාර්ථක වුණා. සමහර විට මේ සංචිතය ඇතුලේ 20 තරගයක් නිසා ඔහුගෙන් උපරිම ලබා ගන්න නම් අනිවාර්යෙන්ම ඔහු ආරම්භක පිතිකරුවාගේ ස්ථානයේ ක්‍රීඩා කළ යුතුයි. අංක 3 ස්ථානයේ ෂොයිබ් මලික් බොහෝ විට ක්‍රීඩා කරයි. ඔහුට ඇති අධ්‍යක්ීම් රාශිය නිසා කළු රකිනා විදිහට අංක 4 ස්ථානයේ මිනොත් බානුක ක්‍රීඩා කරයි. සහ චරිත අසලංක මහිතන්නේ නැගියන ක්‍රීඩකෙක් විදිහට ඔහු මේ කණ්ඩායම ඇතුලේ ක්‍රීඩා කරයි කියන බලාපොරොත්තුව තියෙනවා. දගපන්දු යැවීමේ හැකියාවකුත් තියෙන ක්‍රීඩකෙක් නිසා. ඉතින් චරිත අසලංක අංක 5 ස්ථානයේ ක්‍රීඩා කරයි. ඔවුන් දෙදෙනා මහිතන්නේ ඉතාමත් හොඳ අත්දැකීමක් ලබා ගනී. ෂොයිබ් මලික් සහ අංක 6 රවි බොපාරා බොහෝ විට ක්‍රීඩා කරයි. ඔවුන් දෙදෙනා අතර ක්‍රීඩා කරලා හොඳ අත්දැකීමක් ලබා ගන්නට පුළුවන් වෙන නිසා මෙයා කරෙන් සංවිත සකස් වේ කියන එක බලාපොරොත්තු වෙනවා. රවි බොපාරා අංක 6 ස්ථානයේ ක්‍රීඩා කරයි. නායක තිස්සර පෙරේරා සුපුරුදු විදිහට අංක 7 ස්ථානයේ තුනිරය ක්‍රීඩකයා විදිහට ක්‍රීඩා කරයි. වනිදු හසරංග පහුගිය කාලයේ ලංකාවේ බොහෝ සෙයින් ජනප්‍රිය වුණු ක්‍රීඩකයා, දක්ෂ ක්‍රීඩකයා. වනිදු හසරංග අංක 8 ස්ථානයේ ක්‍රීඩා කරයි. ඒ වගේම ඔවුන් වේගපන්දු යවන්නන් 30 බොහෝ විට ක්‍රීඩා කරයි කියන අදහස තියෙනවා. ඔවුන්ගේ සංචිතයේ ඉන්න ක්‍රීඩකින් බැලුවහම කයිල් ඇබට් ක්‍රීඩා කරයි දඟපන්දු යවන්න සමාවෙන වේගපන්දු යවන්න විදිහට. ඒ වගේම සුරංග ලක්මාල් අනිවාර්යෙන්ම ඔවුන් ක්‍රීඩා කරනවා. ඔහු තමයි පරිණතම පන්දු යවන්න මේ සංචිතයේ ඉන්න ශ්‍රී ලාංකික පන්දු යවන්න. ඒ වගේම උස්මාන් ඛාන් ෂින්වාරි හොඳ තරුණ පන්දු යවන්නෙක් පකිස්තානයේ. ඔහු ක්‍රීඩා කරයි 11 ක්‍රීඩකයා විදිහට. ඉතින් යනුව ෂොයිබ් මලික්, රවි බොපාරා, කයිල් ඇබට් සහ උස්මාන් ෂින්වාරි කියන ක්‍රීඩකින් 4 බොහෝ විට පළමු 11 අතුරට ෆස්ට් චොයිස්, ඒ කියන්නේ පළවෙනි තේරීම් විදිහට ඔවුන් ක්‍රීඩා කරයි කියන අදහස තියෙනවා. බිනුර ප්‍රනාන්දු අතිරේක ක්‍රීඩකයා විදිහට නම් කරන්නට හැකියාවක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම බිනුර ප්‍රනාන්දු, සුරංග ලක්මාල් අතර මම හිතන්නේ බොහෝ විට තරගයක් තියෙයි පන්දු යවන්නෙක් විදිහට. මොකද උස්මාන් ෂින්වාරි අනිවාර්යෙන්ම ක්‍රීඩා කරයි වමත් වේග පන්දු යවන්නෙක් නිසා. ඔහු වමත් නිසා, බිනෝර් ප්‍රනාන්දු වමත් වේග පන්දු යවන්නෙක් නිසා, වමත් වේග පන්දු යවන දෙදෙනෙක් යුගෙන් ක්‍රීඩා කරන්නේ නැතුව බොහෝ විට සුරංග ලක්මාගේ අවස්ථාව ඔහුට හිමි වෙයි. ඉතින් අපි බලමු කොහොමද කණ්ඩායම් තේරීම් කමිටුව කණ්ඩායමේ කොහොමද ක්‍රීඩකින් තෝරන්නේ කියන එක. සහ මහිතනේ ටොම් මුවර්ස් ප්‍රහාරාත්මක පිතිකරුවේ කෙසේ වෙතත් ඔහුට ෂොයිබ් මලික්ගේ හෝ රවි බොපාරාගේ ස්ථානය තමයි හිමි වෙන්නේ. ඔවුන් ක්‍රීඩකෙන් දෙදෙනෙක්ගෙන් කෙනෙක් අසාර්ථක වුණොත්, ඒ වගේම කයිල් ඇබට් අසාර්ථක වුණොත් ඩොයන් ඔලිවිය එම ස්ථානයට ක්‍රීඩා කරයි කියන බලාපොරොත්තුව තමයි තියෙන්නේ. ඉතින් මේ අනුව තමයි ජෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ ප්‍රොබබල් 11 සඳහන් කරන්නට පුළුවන් වෙන්නේ. හොඳයි, එහෙනම් අද වීඩියෝ එකේ අවසානයට අපි ඇවිල්ලා ඉන්නේ. තවත් කණ්ඩායම් තුනක් තියෙනවා, කැනි ටස්කර්ස්, කලම්බෝ කිංග්ස් සහ දබුල්ල ෆයිකින්ස්. ඉතින් මේ කණ්ඩායම් වල තවමත් ක්‍රීඩකින් සියල්ලම ඔවුන් සම්පූර්ණ කරගෙන නැහැ. මොකද ක්‍රීඩකින්ට තවමත් ලංකාවට පැමිණිලා නිරෝධායන වෙන්න කාල සීමාව තියෙන නිසා ඔවුන් උත්සාහ කරනවා හොඳ ක්‍රීඩකින් සම්බන්ධ කරගන්න. ඉතින් මේ වීඩියෝ එක කරන දවස වෙනකොට බහුතරයක් ක්‍රීඩකින් සම්පූර්ණ කරගෙන තිබුණත් තවමත් අඩුපාඩු තියෙන නිසා මං හිතුවා තවත් වීඩියෝ එකක් විදිහට මේ LPL හරියයිද කියන වීඩියෝ සීරීස් එකේ 3 වීඩියෝ එක විදිහට ඒ කණ්ඩායම් තුන ගැන ඉදිරියේදී ඔබට විස්තර අරගෙන එන්න. එහෙනම් මේ විදිහටම අපි බලමු කලම්බෝ කිංග්ස් කණ්ඩායම්, කැන්ඩි ටස්කස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායමේ කොහොමද කණ්ඩායම් සංයුතිය සැකසෙන්නේ කියලා සහ පුහුණුකරුවන් එයා කරෙන් කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. ඉතින් ඒ කණ්ඩායම් තුනේ විස්තරත් එක්ක තවත් තරගාවලියේ ඒ වෙනකොට සිද්ධ වෙලා තියෙන වෙනස්කම් තිබුණොත් ඒ වෙනස්කම් ගැනත්
තරගාවලියේ ආරම්භය කොහොමද සදාහන් වෙන්නේ කියන එක ගැනත් ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු. එහෙනම් සූදානම් වෙන්නේ අදට මේ වීඩියෝ එකෙන් සමු අරගෙන යන්න ආරාධනා කරනවා. subscribe කරන්න, like කරන්න, share කරන්න මගේ YouTube channel එක, ඒ වගේම මගේ Facebook page එක Talk with YP ආරාධනා කරනවා like කරන්න, follow කරන්න කියලා. එහෙනම් සූදානම් අද වීඩියෝ එකෙන් මේ ආකාරයෙන් නික්ම යන්න ප්‍රාර්ථනා කරනවා. නික්ම යන මොහොතේ හැමෝටම ජය වේවා. Premier League 2020. Win together.